ඉටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ල මහතා මෙම මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් ඉටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ල මහතා අද මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම තීන්දුව ලබා දී තිබුණා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම වත්මන් පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ල මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණියේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා ලබා දුන් නියෝගයකට අනුවයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ල මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අභිවික්‍රම විසින් විදස්ගමන් තහනමක්ද එහිදී පනවනු ලැබුණා. ප්‍රශ්නගත එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට පසුගිය 30 වෙනිදා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ල මහතාට කැඳවීමක් කර තිබුණත් ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබුණේ කොළඹ මහාධිකරණයේ නඩු කඩයුත්තක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන බව පවසමින්, කෙසේ වෙතත් ඊට අදාළව ඊයේ අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ රැස්වීමට ඔහු සහභාගී වී නොමැති බව විමර්ශනවලදී හෙළ වූ බවයි. ඊයේ පෙරවරු 9ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ල මහතා එම දෙපාර්තමේන්තුවට ඇතුළු වී තිබුණේ පිටුපස දොරටුවෙන්. ඒ අනුව මේ වන විට පැය 9කට අධික කාලයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වෙල්ලගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙකු ලබන 15 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණය විසින් නියෝග කළා. නඩුවේ 5 වෙනි සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා පාලකවරයා අපමත මුදාහැරීමටයි එහිදී අධිකරණය විසින් නියෝග කළේ.